හොඳයි සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ දවසක් හරි අද අපි යනවා ටිකක් වෙනත් මාතෘකාවකට යන්න යන්නේ කණ්ඩායම් ගොඩනැගීම හා කළමනාකරණය මාතෘකාව ලියා ගන්නකො කණ්ඩායම් ගොඩනැගීම හා කළමනාකරණය ටීම් බිල්ඩින් ඇන් මැනේජ්මන්ට් හරිද එතකොට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමූහයවත් කණ්ඩායම් ගොඩනගා ගැනීම සහ ඒවා කළමනාකරණය කරගන්න ඕනේ කොහොමද කියන එක තමයි විශේෂයෙන්ම දැන් අද වගේ තත්ත්වයක් එක්ක අපිට පේනවා මේ අපේ රටේ ඇති වෙලා තියෙන මේ ගැටලුකාරී තත්ත්වයන් වලටත් හේතුව තමයි නියමිත පරිදි නිශ්චිත ලෙස කණ්ඩායම් ගොඩනගා නොගැනීම සහ ඒවා කළමනාකරණය නොකිරීම මේ නිසා තමයි ව්‍යාපාර ලෝකේ නිරන්තරයෙන් ප්‍රශ්න ඇති වෙන්නේ මොකද සමූහය කියන එක අනිවාර්යයෙන්ම හරියට ගොඩනගා ගන්න ඕනේ ඒක හරියට ගොඩනගා ගත්තේ නැත්නම් ඉස්සරහට යන්න බැහැ දැන් ඔයාලා දන්නවා යුද්ධ වගේ තත්ත්වයන් වලදී යුද පෙරමුණට වගේ ඇද්දී මෙන්න මේ කණ්ඩායම් විශේෂයෙන්ම වැදගත්. නමුත් ඉතිහාසය පුරා පැවතිච්ච යුද්ධවලදී අපි ආපස්සට ගිහින් බැලුවොත් අපිට පේන දේ තමයි මේ කණ්ඩායම් ඇතුලේ ඉන්න අය පාවාදී හමුවේ තමයි එවැනි තත්ත්වයක් ඇතිලා තියෙන ලංකාවේ කැප්පෙටිපොළ වගේ අය ඝාතනයට ලක් වෙන්න හේතුව සර්දියල් වගේ අය අහු වෙන්න හේතුව නේද? මේ ආදී කොටගත් ප්‍රධාන පෙළේ කැරලින් සමූහයක් විනාශ වෙලා යන බලපාන හේතුව තමයි මේ සමූහ අතරේ අවශ්‍ය දේවල් ගොඩනගා ගැනීමට නොහැකි වීම. දැන් මේ වෙනකොට පාර්ලිමේන්තුව ඇතුළත තියෙන පාර්ලිමේන්තුවේ කණ්ඩායම් තියෙනවා. ඒ කණ්ඩායම් ගොඩනගා ගැනීම සහ ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමේ ප්‍රශ්න. දැන් සරල උදාහරණයක් කිව්වොත් 152ක් විතර ආණ්ඩුවට හිටියා සහයට නේ අද වෙද්දී ඒක 113ට වඩා අඩු වෙලා කියලා කියන්නේ. ඒ කියන්නේ කණ්ඩායම් ගොඩනගා ගත්ත විතර බෑ ඒක කළමනාකරණය කරගෙන ඉන්න හැකියාව තියෙන්න ඕනේ. එතකොට සංවිධාන වල ඵලදායීතාවය වැඩි වෙන්න නම් ඒ හැම සංවිධානයක් තුළම සමූහ එකතු වෙලා ඒවා සමූහය විසින් කරන්නේ මොනවද අරමුණු පරමාර්ථ මොනවද ඒවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඒවා ඉටු කරගන්නේ කොහොමද ඉතුරු වුණාට පස්සේ ඊගාව එකට අපි යන්නේ කොහොමද මේ ආදී කොටගත් කර්ම කාරණා සියල්ලක්ම මෙතනදී සැලකිල්ලට ගන්නවා. එතකොට ඊගාව දේ තමයි කණ්ඩායමක් ගොඩනැගීම ආරම්භ වෙන්නේ යම් කිසි ගැටලුවක් මුල් කරගෙන බොහෝ විට ගැටලු විසඳීම සඳහා තමයි බොහෝ විට කණ්ඩායම් ගොඩනගා ගන්නේ. තවත් වෙලාවකට ගැටලුම නෙවෙයි අරමුණු ඉටු කර ගැනීම සඳහා කණ්ඩායම් ක්‍රියාත්මක වෙන වෙලාව තියෙනවා. ලියාගම් පොදුවේ මෙන්න මෙහෙම ලියාගන්න කිසියම් සංවිධානයක ඵලදායි විධිමත් කාර්යක්ෂම කළමනාකරණයක් සඳහා කණ්ඩායම් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. බොහෝ විට යම් ගැටලුවක් මුල් කරගනිමින් එම ගැටලුව සඳහා විසඳුම් ලබා ගැනීම සඳහා කණ්ඩායම් ගොඩනැගීම දැකගත හැකි අතර
Ehidi kandayan samajikayin. Ehidi kandayan samajikayin. Adala gatanuwa samaha. Adala gatanuwa samaha. Vivida visadu. Vivida visadu. Idiripat kirima tula. Idiripat kirima tula. Yogya visanuma in laba ganimata. Yogya visanuma in laba ganimata. Kriya karai. Iga taruwa dala maatrukawa liya ganna kandayan godnagime awashyathawaya. The need for team building. The need for team building. Kandayan godnagime awashyathawaya. Liagan min mehem kandayan godnagima tulin kandayan godnagima tulin kandayan godnagima tulin taranakaritte venuwata Sahayogi tawa, sahayogi tawa. Kama, sangvidhani sampat phaladayi lesa. Sangvidhani sampat phaladayi lesa. Bhavita kirimata hekivima. Bhavita kirimata hekivima aramunu sahagatava samajikaya aramunu sahagatava samajikaya sahabhagi vima Karyange, karyange, ditta karane. Dipetta kitani, ditta karane. Netikirimat sidue. Paride. එතකොට සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න කාර්යශූරත්වය මත ක්‍රියාත්මක වෙන්න ඇත්තටම මේක වටිනවා ඊගාවට දේ තමයි කණ්ඩායම ගොඩනගා ගන්න යද්දී ඔයාලා දන්නවා කණ්ඩායම් නායකයෙක් ඉන්නවා මේ කණ්ඩායම් නායකයා සහ මෙන්න මේ අය අතර සවිඥානික සහ කාර්යශූර අපි කියන්නේ සුවදශීලී මනා සම්බන්ධතාවයක් අනිවාර්යයෙන් පැවතිය යුතුමයි නේද මෙන්න මේක තිබුණත් මේ කණ්ඩායම තුල ඒ සහයෝගීතාවය කිසිසේත් හටගන්නේ නැහැ. දැන් ඔයාලා බලන්නකෝ හොඳ නායකයෙක් ඉන්නකොට මේ නායකයත් එක්ක ඉන්න කණ්ඩායම නේද? මං කිව්වා ලංකාවේ මෑත කාලීනව ප්‍රස්ත කණ්ඩායමක් විදිහට හිටපු LTT කණ්ඩායම වේල්පිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයත් එක්ක ගොඩනගාගත්ත ඒ කණ්ඩායම පුදුමාකාර දැනුම තිබුණා. නමුත් එයාලගේ අරමුණු පාමාත වැරදි වුනේ නැත්තම් නේද ඒක යහපත උදෙසා ක්‍රියාත්මක වුණා නම් හොඳයි දැන්
පාර්ලිමේන්තුවක් වගේ එකක් ගත්තොත් එහෙම ඒක තුල විවස්ථාදායක තුල ක්‍රියාත්මක වන නීත්‍යානුකූල රාමුවක් ඇතුළේ ගොඩනගා ගන්න කණ්ඩායමක් හදනවා නේද? ඒකද ඒක තමයි කියන්නේ විපක්ෂ කණ්ඩායම සහ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම කියලා හදාගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ කණ්ඩායමේ නායකයා සහ සුහදශීලීත්වය ගොඩනගා ගන්න බැරි වුණොත් එහෙම අසාර්ථකයි. දැන් ඉතිහාසය ගන්නකොට සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හොඳ නායකත්වයක් යටතේ හොඳ කණ්ඩායම් බිහි වෙලා ව්‍යාපාර ජාල විශාල වශයෙන් ක්‍රියාත්මක වුණා. ඉතින් නමුත් කාලයත් එක්ක මේ කණ්ඩායම් සමාජිකයන් සහ නායකත්වය අතර ඇතිවෙච්ච යම් යම් කරුණු කාරණාත් එක්ක අවසානයේට කැඩිලා විඳලා ගිහිල්ලා ඒකේ නායකයාට හිරියන්න පුළුවන් වෙන තත්ත්වයකට පත් වුණා. ඒ වගේම ස්වර්ණමාල් වගේ ගත්තොත් එහෙම ET finance වගේ ආයතන හදලා ලොකු දේවල් කරා. නමුත් පසුකාලීනව නඩු මගට බයින තත්ත්වයට පත් වුණා නායකත්වයේ ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක. ශ්‍රී ලංකාවේ ඒ වගේ ආයතන ඕන තරම් තියෙනවා, වැහිලා ගිය ආයතන තියෙනවා. ඉතින් අලුතෙන් ගොඩනැගෙමින් පවතින ආයතන තියෙනවා. ඒතර මේවා ක්‍රියාත්මක වෙනකොට අනිවාර්යයෙන්ම සමාජිකයා සහ ඒ නායකයා අතර මනස සූදසීලී සම්බන්ධතාවයක් විශේෂයෙන්ම පැවතිය යුතුයි. ලියාගන්න යටින් ඡේදකින් මෙහෙම කණ්ඩායම් ගොඩනැගීම ඉතා පහසු කාර්යයක් නොවන අතර මේ සඳහා එකිනෙකා අතර සවිඥානක කමා කාර්යශූල සවිඥානක කමා කාර්යශූල සම්බන්ධීකරණයක් සිදුවිය යුතු අතර මෙහිදී කණ්ඩායම් නායකයා සහ සාමාජිකයන් අතර සුහදශීලී සම්බන්ධතාවයක් හා සම්බන්ධීකරණය පැවතිය යුතුය. ඒ අනුව ස්කූලේ යන කාලේ කණ්ඩායම් හදලා දිනවා නේද? එතකොට දැන් අර නිවාසාන්තර එහෙම හදද්දි බලන්න කණ්ඩායම් නේ හදන්නේ. ඊට පස්සේ ක්‍රීඩා කරන්න ගියාට පස්සේ කණ්ඩායමක් හදලා ඒ හැම ක්‍රීඩාවකටම නායකයෙක් පත් කරනවා අයියේ. ඒතරේ නායකත්වය තුල තමයි සියල්ලක්ම සිද්ධ වෙන්නේ. දැන් වොලිබෝල් වුණත්, නෙට්බෝල් වුණත්, ෆුට්බෝල්, ක්‍රිකට්, රග්බි මේ ආදී ඕනම ක්‍රීඩාවකට නායකයෙක් පත් කරලා ඒ නායකයා තමයි තීරණ ගන්නෙ. දැන් ක්‍රිකට් එක කවුද බෝල් යන්නේ, නේද, කවුද ඉස්සෙල්ලා බැට් කරන්න යන්නේ, ඒ ඔක්කොම තීරණය කරන්නේ කවුද? නායකයා තමයි තීරණය කරන්නේ. නෙට් බෝල් ගහන්න ගියත් තමයි, වොලිබෝල් ගහන්න ගියත් එහෙම. එතකොට ඇයි අපිට නායකයෙක් ඕන වෙන්නේ? එහෙනම් මේක හැන්ඩල් කරන්න නේද, මේක හසුරුවා ගැනීම සඳහා අනිවාර්යයෙන් ඕනේ නායකත්වයක් නැති වුණොත් එහෙම එක අයාලේ යන මට්ටමක් තියෙන්නේ, පාලනයක් නැති වෙනවා නේද, ලොකු ප්‍රශ්න. එනිසා කවුරුත් කියන්නේ වහන්නේ. දැන් අර මම ඔයාලට කියලා තියෙන සමාජයේ ගොඩක් තරුණ තරුණියෝ නාන්න ගියාට පස්සේ ගිලිලා මැරෙනේවා,
වැටිලා මැරෙනේ ඔක්කොම තියන්නේ අර වගේ ඔක්කොම වෙන්නේ ඇයි කිසි නායකත්වයක් නැති හින්දා ඒඳ කණ්ඩායම් විදිහට ඔයාලා යනකොට අනිවාර්යයෙන්ම නායකෙක් පත් කරගෙන යන්න කියලා මම ඔයිට කලින් කියලා දීනවා හරිද ඒතරනම් කණ්ඩායමක් හදන්න යනවා නම් අපිට වැදගත් වෙනවා මේ කණ්ඩායමේ අවශ්‍යතාවය නේද මේ අවශ්‍යතාවයත් එක්ක දැනුම මේ වගේ කරුණු කාරණා පිළිබඳ හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ එහෙනම් පළවෙනි කාරණාව ලියාගන්න කණ්ඩායමේ අවශ්‍යතාව පිළිබඳව ඇති කණ්ඩායමේ අවශ්‍යතාවය පිළිබඳ ඇති දැනුම සහ අවබෝධය දැනුම සහ අවබෝධය දෙක ඉලක්ක ඉලක්ක කමා අරමුණු සහ උපාය මාර්ග පිළිබඳව ඉලක්ක කමා අරමුණු සහ උපාය මාර්ග පිළිබඳව පැහැදිලි නිර්වචනයක් තිබීම සහ පැහැදිලි නිර්වචනයක් තිබීම සහ ඒවා සාක්ෂාත් කරගැනීම සඳහා සමාජිකයන් තුළ ඇති පොදු එකඟතාව සමාජිකයන් තුළ ඇති පොදු එකඟතාව ඔයාලට මේ දවස්වල මේ මේ මේක හොඳටම තේරෙනවා නේද? ඇයි බලන්නකෝ දැන් අර ආණ්ඩුව ඇතුලේ කණ්ඩායම් බෙදිලා නේද? කොහොට්ටුවේ කියලා වෙනම කණ්ඩායමක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා තව කණ්ඩායමක් තියෙනවා නේද? ඊට පස්සේ වාසුදේව ඔය උදේ ගම්මන්පිල විමල් වීරවංශ ඒ කට්ටියක් එකතු වෙලා වෙනම කණ්ඩායම් හදාගෙන දැන් ඒ කණ්ඩායම් පේනවනේ හැමදාම සාකච්ඡා කරනවා. දැන් අද ඔන්න අරලි ගහ මන්දිරයේදී කියනවා පර හිටපු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් කියනවා. එතකොට එක එක්කෙනාගේ තැන් තැන් වල ගෙවල් වල හෝටල්ස් වල සාකච්ඡා පවත්වනවා නේද? තම තමන්ගේ අරමුණු පරමාර්ථය ඉටු කරගන්නේ කොහොමද කියලා. මේ එළියේ මිනිස්සු කෑ ගහනවා 225 ගෙවල් වලට යන්න කියලා කෑ ගහද්දි ඒ 225 අස්සේ කොහොම හරි අපි ඉන්න ඕනේ කියලා අපි රැකෙන්නේ කොහොමද කියන එක බලාගෙන ඉන්නවා වෙනම සාකච්ඡා තියාගන්න නේද? 225 මෙලවන්න දකලද්දි සමහරක් නෑ නෑ අපිට නෙවෙයි යන්න කියන්නේ අනිත් පැයට යන්න කියන්නේ කියලා ඒ අයගේ නම් ටික ඉස්සරහට දාගෙන ඒ අය පෙළපාලි ගිහලා ගෑ ගාලා රූටි කියලා නටනවා නේ. ඒකට එක එක කණ්ඩාය. ඒකට ඇත්තටම අවසානයේ ওই 225 මෙලවන්න අපේ අය ඕනේ ඕනේ කියලා කිව්වට ඊගා පාරේ ඡන්දය තියලා බලන්නකෝ. ඡන්දය තිබ්බම ওই 225 ආපහු වීදනේ ඇතුළට එයිද කියලා නේද? ඔය කෑ ගහන මිනිස්සුම ආපහු ගිහලා උඩ දාගෙන ගිහලා ඡන්ද දෙනවා. මොකද පොදු අභිලාෂයන් අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට යාමේදී තියෙන අවබෝධය තියෙන මදකම හිඳ හරිද එතකොට සමාජික සියලු දෙනාම යම් එකඟතාවයකට ආවොත් යම් අවස්ථාවක අදාළ කණ්ඩායමේ අරමුණු පරමාර්ථය ඉටු කරගන්න පුළුවන් තුන්වැනි එක කණ්ඩායමේ සමාජිකයි සාමූහිකව ක්‍රියාත්මක වීම සමාන සමාජිකින් සාමූහිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් වැඩකට ගියාට පස්සේ ඔක හොඳටම තේරෙනවා නේද? වැඩට අවශ්‍ය කරන දායකත්වය දෙන්නේ නැහැ. එකෙක් දෙන්නේක් මගේ යන නිකන් ඉන්න. බෝරුවට ඔළුව රිදිනවා, බඩ රිදිනවා, කොන්ද රිදිනවා, මට නම් බෑ. එහෙම කි කිය එළිය එළිය ඉන්න. සමහර අය එහෙම කියන්නේත් නැහැ. හැබැයි වැඩ කරන්නේත් නැතුව පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා සාමූහිකව ක්‍රියාත්මක වෙනකොට ඔක්කොම එක විදිහට ඉන්නවා කියලා හිතාගෙන බෑ මං දැක්ක එදාර 41ක්ද 42ක්ද එළියට ගිහිල්ලා අපි සුවඳිනයි කියලා ඉවර වෙලා බොහෝද එක්කෙනෙක් ගිහිල්ලා ඇමතිගමකුත් ගන්න නේද? ඒතර අර සාමූහිකත්වයේ සාමූහිකව ක්‍රියාත්මක වීමක් තියෙනවද? ඒවා නැහැ. ඇත්තටම ඒ අර මිනිසුන්ගේ තියෙන ස්වභාවය මානසික මට්ටමේ ස්වභාවයත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඒතර වරප්‍රසාද වරදානත් එක්ක මිනිසු අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. හැබැයි වෙනස් වෙන්නේ කවුද? හරි අවබෝධයක් දැනුමක් ඉගෙනීමක් නැති අය තමයි ගොඩාක් වෙලාවට එහෙම වෙනස් වෙන්නේ. එහෙම ඔය කියන ඔක්කොම තියන අය
එහෙම වෙනස් වෙන්නේ නැහැ. හරි? ඊගා එක. කණ්ඩායමේ සමාජිකීන්ට වගකීම් පැවරීම සඳහා එකිනෙකාගේ කාර්යභාරය හඳුනා ගැනීම තොර වගකීම් පවරන්න අනිවාර්යයෙන්ම කාර්යභාරය අපි හඳුනා ගන්න ඕනේ. කණ්ඩායම් ගොඩනැගීමේදී ඒ දැන් නායකයාට වෙනම එකක් තියෙනවා, උපනායකයාට තව එකක් තියෙනවා නේද? සිසු සමාජිකයන්ගේ කාර්යභාරය කොහොමද කියලා අපි බලනවා. කණ්ඩායමක් විදිහට අපි යද්දී අපි දිනන්න නම් අනිවාර්යයෙන්ම සාමූහිකව කැප වෙලා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ අන්තිම මොහොත දක්වා නේද? එහෙම නැතුව අපිට දිනන්න බෑ. යුද්ධයක් වුණත් එහෙමයි, තරගයක් වුණත් එහෙමයි. දැන් ක්‍රිකට් ගහනකොට පේන සමහර තරමේ තියෙන අන්තිම පන්දු වෙනකම්ම ජයග්‍රහණය తీරණය වෙලා නැහැ. මේ අන්තිම පන්දු වෙන තමයි తీරණය වෙන්නේ. එතකොට අනිත් සමහරලාට අන්තිම තප්පර දෙකේ තුනේ ලබා ගන්න ලකුණත් එක්ක සමහරලාට ජයග්‍රහණය తీරණය වෙනවා. අන්තිම තප්පර දෙක දක්වා, අන්තිම තප්පරය දක්වා, අන්තිම මොහොත දක්වා තරග කරන ඒවා තියෙනවා. ඒ නිසා සාමූහිකව කටයුතු කරනවා වගේම එකිනෙකාගේ කාර්යභාරය හඳුනාගෙන වගකීම් පැවරීමත් සිද්ධ කරන්න ඕනේ. එතකොට අපිට කණ්ඩායමක් ඉදිරි ඉස්සරහට යන්න පුළුවන්. ඊගාවික කණ්ඩායමේ සමාජිකීන් අතර තොරතුරු ප්‍රමාණවත් පරිදි බෙදා හැරීම සඳහා සුදුසු ක්‍රමවේදය සකස් කිරීම නේද? සමහර වෙලාවට සමාජිකයන් අතර අපි ගන්න තීන්දුව තීරණ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අපි තුල අවබෝධයක්, අපි මොනවද කරන්න කියලා අපිත් එක්ක ඉන්න පල්හැය දන්නේ, උදාය විතරයි දන්නේ. එහෙම වෙන්න බෑ නේද? අපි මොකක්ද ඊගාට කරන්න යන්නේ කියන එක සියලුම සමාජිකයන් දැනුවත් වෙලා ඉන්න ඕනේ. සමහර වෙලාවට නේද අද තියෙන තාක්ෂණයත් එක්ක අපිට ඒක පහසුවෙන් කරගන්න පුළුවන්. නමුත් ඉස්සර නම් එහෙම බෑ නේද? ඉස්සර සමහරලාට සමාජික 100ක් 200ක් කියන මිටියොත් තියෙනවා. තොරතුරු ගිහිල්ලා කතා කරලා එහෙමනේ කරන්න ඕනේ. දැන් හිතන්නකෝ පෙළපාලියක් කියන්නේ නෝ ඔක්කොටම කතා කරලා කෝල් කරලා ඔක්කොම කරන්න ඕනේ. තද WhatsApp හරි Facebook හරි නේද? Twitter හරි ඕන එකක් කරා ටග් දාලා ඉක්මනින්ම මේ වැඩේ පහසුවෙන්ම කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපිත් දැනුවත් වෙනවා සමාජික විදියට. ඒක සමාජික විදියට දැනුවත් වීම තුළ ඉතාමත් නිවැරදිව අදාළ කාර්ය කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිවම තොරතුරු කියන ඒවා වෙනස් වෙනවා, දවසින් දවස වෙනස් වෙනකොට, මොහොතින් මොහොත වෙනස් වෙනකොට ඒ තොරතුරු නිවැරදිව සමාජිකයන්ට ගලාගෙන එන්න ඕනේ. ඊගාවට කණ්ඩායමේ සමාජිකයින් අතර නායකත්වයේ පිළිබඳව විශ්වාසය ඇති කිරීම ඊගායක නායකත්ව හැකියාවන් වැඩි දියුණු කිරීම උචිත ඉගෙනුම් පරිසරයක්
චිත්ත ඉගෙනුම් පරිසරය. ඇති කිරීම එතකොට නායකත්වයේ ගොඩනැගීම සඳහා විවිධ ක්‍රමෝපායන් මේ කණ්ඩායම අස්සේ හදලා තියෙන්න ඕනේ. මේ ඉස්සර කාලේ නායකත්වය හඳුනා ගැනීමට ශිල්පීය තත්ත්වයන් මේ මේ වගේ විවිධ දේවල් බලන්නේ අර දිසාපාමෝ කැදුරුතුමා ගාවට ගිහින් ඉගෙන ගන්නවා කියලා කියනවා නේද? ඊට පස්සේ අර දිසාපාමෝ කැදුරුතුමා හොඳම දක්ෂතම ගෝලයාට ශිෂ්‍යයාට නේද? තමන්ගේ දුව සාකපාවල දෙනවා කියලා කියන්නේ. ඒක පළවෙනි කණ්ඩායමට දුව දුන්නාට පස්සේ දෙවෙනි කණ්ඩායමට මොකක්ද කරන්නේ? නේද? එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඒක දිසාපාමෝ කැදුරුතුමාට දුවලා ඉන්නකොට දැනෙන ප්‍රමාණය. ගැන් ඉරේනේ කියලා දෙන්න. කොහොමනම් විවිධ හැකියාවන් නේ. දැන් අපි ඉස්සර කාලේ අහලා තියෙනවා අර මනමාලිය බලන්න එනකොට මනමාලයාගේ ජන්ම පරීක්ෂා කිරීම සඳහා හොඳ සුදු පිළිවෙලට එක් දාලා පුටුවක් හදලා තියෙනවා බැවිලි ඉඳගන්න කියලා. ඉතින් මනමාලයාගේ දෙඩස් ගාලා ඉඳගත්ත ගමන් එහෙම වැටෙනවා. ඇයි ඒ? ඒක හදලා තියෙන්නේ කේල් පිටි වගේ දේවල් වලින් තමයි මේ පුටුව හදලා තියෙන්නේ. ඒතර බුද්ධිමත් මනමාලයෙක් නම් ඇවිල්ලා ඒක අල්ලලා බලලා ඉවර වෙලා තමයි ඉඳගන්නේ. ඉතින් ඒක චෙක් කරන්න බලන්න දැනට සුදුසු නෝන තියනවාද කියලා චෙක් කරන්න විවිධ ක්‍රම. දැන් ඕක එකක්නේ. ඔය වගේ කන බොනකොට දෙනේ දේවල් මේ වගේ විවිධ දේවල් එක්ක මේ වගේ දේවල් කරලා බලලා තියෙනවා ඒකාංගය. දැන් අද නම් එහෙම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊගොල්ලෝ ලියාගන්න මෙහෙම කණ්ඩායමේ ඉලක්ක හා නීති රීති කණ්ඩායමේ ඉලක්ක හා නීති රීති සැකසීමේදී කණ්ඩායමේ සාමාජිකයින් අදහස් හුවමාරු කර ගැනීම. දැන් අද ගොඩාක් තැන්වල ඕක සිද්ධ වෙන්නේ නැහැ. ඊයෙත් ගැටුම් කළමනාකරණය කිරීම. හරි ගැටුම් කළමනාකරණය කිරීම. අපි පාඩම පුත් කරානේ නේද ගැටුම් කළමනාකරණය සම්බන්ධයෙන් වෙනම අන් හේදිකින් මෙන්න මෙහෙම ලියා ගන්න. කණ්ඩායමක නායකයා සතු කාර්යභාරය වන්නේ මනා සම්බන්ධීකරණය තමා ඉලක්ක හා අරමුණු කණ්ඩායම් සාමාජිකයින්ට පැහැදිලි කිරීම හා ඉලක්ක හා අරමුණු කණ්ඩායම් සාමාජිකයින්ට පැහැදිලි කිරීම හා සාමාජිකයින් වෙත වගකීම් පැවරීමයි ඊයම් පරවද්දාල ලියාගන්න. මෙහෙම කණ්ඩායම් ගොඩනැගීම සඳහා සාකච්ඡා
මෙහෙයවීමේදී සාකච්ඡා මෙහෙයවීමේදී සලකා බැලිය යුතු කරුණු හරිද? එතකොට කණ්ඩායමක් ගොඩනගන්න යනකොට ඉස්සෙල්ලාම අපි සලකා බලන්න ඕනේ මූලික කරුණු කාරණා පහක් විතර තියෙනවා විශේෂයෙන්. හරිද? ඒකේ පළවෙනි එක තමයි කාල කළමනාකරණය, ටයිම් මැනේජ්මන්ට්. එතකොට මේවා ඇත්තටම අපි ලියනකට වඩා කතා කරලා විසඳ ගන්න පුළුවන් කාරණා, ටයිම් මැනේජ්මන්ට්, කාල කළමනාකරණය. දැන් ඔයාලා ගාව නැති අනිත් අය ගාව තියෙන එකක් තමයි කාල කළමනාකරණය නේ. එහෙම වුණාම මොකද වෙන්නේ? ගුවන් තොටුපළට යද්දි ගුවන් යානාව ගිහිල්ලා කියලා. ඉතින් ට්‍රැෆික් තිබ්බා රේ මෙහෙමයි මෙහෙමයි කියලා. කොහොම නමුත් ඉතින් මේ වගේ උද්ඝෝෂණ තියෙන කාලයක අපි දැනගන්න ඕනේ කොහොමද කලින්ම යන්න පුළුවන් විදියට කාලය සැලසුම් කරගන්න නේද? එහෙම නැතුනොත් එහෙම ඇත්තටම ලොකු ප්‍රශ්න තමයි වෙන්නේ. ඉතින් කාල කළමනාකරණය කියලා කියන්නේ බටපිටාව සැලකිල්ලට අරගෙන තමයි මේක තීරණය කරන්නේ. මෙතන කරුණක් විදියට නෙවෙයි මම ඊට එහා ගිහිල්ලා කිව්වොත් එහෙම ඔයාලා ජීවිතය සැලසුම් කරන සියලුම දේවල් මෙන්න මේ අනිවාර්යෙන් මේ වෙනකොට ඔයාලා සැලසුම් කරලා තියෙන්න ඕනේ. මොකද්ද? ඔයාගේ ජීවිතයේ දැන් ඔයා ඉන්නේ අවුරුදු 20 නා. එහෙම නැත්නම් 22 නා. හරිද? 23, 24, 25 කියලා ඉතින් 25 දී ඔයා මොනවද කරන්නේ? අනිවාර්යෙන් තීරණය කරලා තියෙන්න ඕනේ. එතකොට 27 වෙද්දී ඔයා කොතන තියෙන්න ඕනේ? හරි? ඔයා අවුරුදු 30 වෙද්දී ඔයාගාව මොනවද තියෙන්න ඕනේ? දැන් මේ ඉගෙනගත්ත දේවල් එක්ක හිතන්නකො අවුරුදු සමහර අය විශ්වවිද්‍යාලයේ එළියට යනකොටම අවුරුදු 25ක් විතර වෙනවනේ. එතකොට මේ 25න් ඉවර වෙලා යද්දි තමන් ගාව තියෙන මොන මොනවද? දැනුම් හැකියාවන් ටික තියෙනවා. ඊට පස්සේ හැබැයි කෙටි කාලීනව 27 30 වගේ වෙද්දි 30 වෙද්දි අනිවාර්යයෙන්ම ආර්ථික වශයෙන් තමන් කවිවත් වෙන්න ඕනේ. මතක තියාගන්න අවුරුදු 30 වෙනකොට ආර්ථික වශයෙන් තමන් කවිවත් මට්ටමට ඉන්න ඕනේ. අනිත් ඇයට අතපාන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් වටපිටාව හදා ගන්න ඕන 35 වෙලා 40 වෙලා එදී තමන්ට අවශ්‍ය කරන ගෙවල් දොරවල් යාන වාහන මේ ආදී ඔක්කොම ගන්න ඕන කියන තැනක තමන් කාල කළමනාකරණය කරලා හදාගෙන තියෙන්නේ නේද? ඒතර අවුරුදු 50ෙදී ණය නැති මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් විදිහට වටපිටාව හදා ගන්න ඕන. 40 වගේ වෙද්දී ණය අරගෙන ඔක්කොම කරලා එක කරගත්ත කියන්නකො. ඒතර 45 50 වගේ වෙද්දී ණය නිදහස් වෙලා නිදහස් මානසික මට්ටමකට එන්න පුළුවන් තැනකට මේ තියෙන ආර්ථික වටපිටාවත් එක්ක හදාගන්න ඕනේ නේද? ඒතකොට හැමදාම ප්‍රශ්න හෙට කන්නේ කොහොමද කියලා අද හිතනවා නම් ඒක ගැටලුවක්. දැන් අපේ රටේ බහුතරයකට නේ යම් සැලකිය යුතු ප්‍රමාණයට මේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. එයාලා ඉගෙන ගත්තේ නැති හින්දා බුද්ධිමත්ව ක්‍රියාත්මක නොවීම නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. එතකොට බොහෝ බුද්ධිමත්ව ඉගෙනගෙන කාල කළමනාකරණය කරගත්ත අය ඉදිරි අවුරුදු 5 ජීවත් වෙන්න පුළුවන් වටපිටාව හදාගෙන ඉන්න බොහෝ විට අඩුම ගානේ අවුරුද්දකට නේද? එහෙම නැත්නම් මාස 2 3 4 5 6 කියලා අවුරුද්දක්. එහෙම නැත්නම් හොඳම දේ තමයි අවුරුදු 5 මොන ප්‍රශ්නයාවක් තමන්න කාලබිල ජීවත් වෙන්න පුළුවන් කියන ආර්ථික හැකියාව හදාගන්න පුළුවන් නේද? අවුරුදු 5ක් ඉස්සරහට දැන් ඔත් මේ අවුරුදු 5 තමන්න කාලබිල ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ගොඩනගා ගැනීම තමයි මේක හරහා වෙන්න ඕනේ. ඒක කාට හරි පුළුවන් නම් අවුරුදු 50 45 50 වෙනකොට තමන්ගේ ජීවිත කාලේ අවුරුදු තමන් 80ක් ඉන්නවා නම් ඉදිරි අවුරුදු 20 එහෙම නැත්නම් 25 මට කිසිම ප්‍රශ්නයක් නැතුව කාල බීලා ඉන්න පුළුවන් ආර්ථිකය මම හදාගෙන තියනවා කියලා අවුරුදු 50 විතර වගේ එයාට විශ්වාසය ගොඩනගිනවා නම් බලන්න මොනතරම් සුවදශීලී මානසික මට්ටමක යාර වැඩ කරන්න පුළුවන්ද කියලා නේ.
එතකොට තමන්ගේ දරුවන්ගේ දේවල් ඉතුරු කරගෙන නෝනාගේ දේවල් ඉතුරු කරගෙන තමන්ටත් පුළුවන් ප්‍රශ්නයක් නෑ මට තියෙන දේවල් එක්ක මට මේ අවුරුදු 25 දී ජීවත් වෙන්න පුළුවන් ඒකයි නේද දැන් මම ජීවත් වෙනකොට දැන් මම අවුරුදු 80 ජීවත් වෙනකොට මගේ දරුවෝ ඊට පස්සේ දරුවෝගේ දරුවෝ එහෙම බලන්න යන්න ඕනේ නෑ මට පුළුවන් නම් මේ කාලය ඇතුළත ඉන්න ප්‍රශ්න ටික විසඳගෙන ගියා නම් යැති දරුවෝගේ මුණුපුරුන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා තමයි ඔය කට්ටිය අද එළවලු කෑ ගන්න යන්න කියලා නේද එහෙම ඕනේ නෑ අවශ්‍ය කාලයට ගැලපෙන දේවල් ටික විතරයි නේද දැන් හිතන්නකො මම ආදපු ගෙදර මට විශ්වාසයක් තියෙනවා අවුරුදු 100ක් කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් යැති ඕක අවුරුදු 500කට හදන්න ඕනේ නෑ මට 200කට හදන්න ඕනේ නෑ සමහරවිට අවුරුදු 60කට වගේ තිබ්බත් ඇති සමහරවිට නේද මොකද මම ඉන්න කාලේ ජීවත් වෙලා ගෙදර අනිත්තර කරදරයක් නැවෙන්නේ ඒ ගෙදර ඉකේ ඊට පස්සේ මගේ කාලේ ඉවර වුණාට පස්සේ අනිත්තර දැනගන්නවා එතන මෙයාට අදා ගන්නයි මම හොරි කරනවා නම් කරගන්න නේද ඒතොර අපේ දෙමව්පිය මේ හදලා දීපු දේවල් ඒ කාලේට ගැලපෙන විදිහට හැදුවා ඊට පස්සේ අද කාලට අපි වෙනස් කරගන්න ඕන නම් වෙනස් කරගන්න ඕන ඒතොර කාලයත් එක්ක මේව සැලසුම් කරද්දී කාල කළමනාකරණේ අනිවාර්යයෙන්ම වැදගත් දැන් ඔයාලා මේ ඩිප්ලෝමා එකට ආවා කාලේ සැලකිල්ලට අරගෙන දැන් මේ ඩිප්ලෝමා එක බොහෝ විට තව මාසෙක අමාරුක විතර වගේ මේක ඉවරයි හරිද ඊට පස්සේ ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරාට පස්සේ මේ වැඩේ ඉවරයි ජූලි මාසේ මැද වගේ වෙද්දී අනිවාර්යයෙන්ම HND එකේ තව ඕන ලෙක්චර්ස් 6 කියන විතර වගේ අපිට මේ වැඩේ ඉවර කරගන්න පුළුවන් ඊට පස්සේ ෆයිනල් එක්සෑම් එක ඩේට් එක ෆික්ස් කරලා ෆයිනල් එක්සෑම් එක තිබ්බ ඉවර දැන් බලන්න මේ කාලෙත් එක්ක ඔයාලා ආවා ඒකත් ඉවර කරගන්න ඉතින් මේක පටන් ගන්නකොට තිබ්බ උනන්දුව ගැම්ම උත්සාහය තිබ්බ හැමෝම මේක ඉවර කරාද නේ නේද මේකේ සැලකිය යුතු ළමයි 10ක් 15ක් සමානවට හැලෙන්නේ නැති මුලදී ආවා නම් මැදදි වගේදී හැලෙන්නේ මොකද යාර කාලකාලමනාකරණය කරගැනීමට නොහැකි වීම නිසා නේ මොකද මෙතනින් ඉස්සරහට උනත් හරියට මේවා බැලන්ස් කරගන්න යද්දි කණ්ඩායමක් ඇතුළේ සමාජිකයන් අදහස් දක්වන්න නියමිත කාලයක් දීලා කාලය යනවා අදහස් අරගෙන ක්‍රියාත්මක කිරීම කරන්න ඕනේ හැබැයි අනවශ්‍ය විදිහට කාලය නිලං කරන්න නාස්ති කරන්න හොඳ නැහැ ලියා ගන්න මෙහෙම සමාජිකයන් තුල විවිධ අදහස් හා මතවාද පවතින බැවින් ඒ සඳහා සාකච්ඡා කිරීමට ඒ සඳහා සාකච්ඡා කිරීම කාල වේලාවක් ලබා දී යුතු අතර එහිදී නියමිත පරිදි කාලය තීරණය කර අදාළ මතවාද හා අදහස් ලබා ගැනීමට ක්‍රියා කළ යුතුය නොවේ නම් අනවශ්‍ය ලෙස කාලය අපතේ යා හැකිය කිසිවක් ප්‍රගති බවයි වෙන්නේ එහෙනම් අපි මේ කටයුත්ත ඉස්සරහට කරගෙන යන්න කියලා ඊට පස්සේ වැඩේ පටන් ගන්නවා නේද යෝජනා හා සාකච්ඡා වලදී කිසිම දෙයක් යෝජනා කරන්නේ
නමුත් ඒ කාලය අනවශ්‍ය ලෙස අපිට යවන්නත් බැහැ නමුත් අපි ওই ඉස්කෝලේ යන කාලේ අපි අපේ අධ්‍යක්ෂින් ඉන්නේ නමුත් එතනින් එහාට ගියාට පස්සේ සමිත සමාගම් වලට ගියාට පස්සේ එහෙම නැහැ ඒ යෝජනා අදහස් තියෙනවා දැන් ඉදිරිපත් කරන කරුණු කාරණා දැන් ඔයාලත් එක්කත් මම කතා කරද්දි මොනවාරි වැඩසටහනක් කරද්දි කොහොමද කරන්න ඕනේ කියලා අහනවා මට මතකයි අර මෑත තිබ්බ අපේ කොන්නකේෂන් එකේදී ළමයි එක්ක මම හිතන්නේ මීටින් පහක් විතර මම ගත්තා පහක් හෝ හයක් ගත්තා එතකොට හැමදාම ඒක කරුණු කාරණාත් එක්ක අඩුපාඩු ටික මොනවා මොනවද කියලා සාකච්ඡා කරන්න ඉතින් එතන ආපු සාකච්ඡාවේදී ආපිටත් තමයි මට මතකයි ළමයි ඉල්ලින් කරා පුළුවන් නම් දෙමාපියෝ දෙදෙනාගෙන් එක්කෙනෙක් හරි කොන්නකේෂන් එකේදී ශාලාව තුළට අඩ ගහගෙන යන්න අවස්ථාවක් කරන් දෙන්න කියලා යෝජනා කරලා ඊට පස්සේ මම ඒක හතරවෙනි අවස්ථාවේදී ඒ යෝජනාව කොහොම හරි මෙහෙට දාලා BMICH එකත් එක්ක කතා කරලා ඒක ඇත්තරම මල්පල ගෙනින්න මට්ටමට ගෙනාව අවසානයේ ශාලාවට දෙමාපියන්ට ඇතුල් වෙන්න අවසරය අරන් දුන්නා නේද එතකොට මේ ළමයි එදා ඒක සාකච්ඡා නොකර හිටියා නම් මම ඒකට අත ගහන්නේ නැහැ ඉතින් ඒ නිසා සමහර වෙලාවන් වලදී ඊට පස්සේ වැඩසටහන කරනකොට කාලය දීුණේ කරනකොට පටන් ගන්න වෙලාව ඊට මෙහෙට කරලා උදේම පටන් ගන්න නැතු ටිකක් දවල් වෙලා පටන් ගන්න නේද මේ වගේ බොහෝ කර්ම කාරණා අපි සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් ඒක එකමතයක් තුළ ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි ඊගාව දෙවෙනි කාරණාව කියලා ගන්න එක්වරකට එක් සමාජිකයෙකු පමණක් කතා කිරීම එක්වරකට එක් සමාජිකයෙකු පමණක් කතා කිරීම අනේ ඒක පැහැදිලි වලා නේද එක පාරකට එක්කෙනයි කතා කරන්නේ ඔක්කොම කතා කරන්න ගියාට පස්සේ මොකද වෙන්නේ නිකන් ගෝසාකාරිය පාර්ලිමේන්තුවගේ නේ පාර්ලිමේන්තු කියලා කියන්නේ ගෝසාකාරිය දැනක් නේ එහෙම කවුරු හරි ඉදහසේ තනියම අදහස් ප්‍රකාශ කරන දැනක් කියලා නැහැ කවුරු හරි බාධා කරනවා නේ එහෙම කරන්නේ නැතුව ඉන්න ඕනේ එතකොට අපි අදහස් ප්‍රකාශ කරන දැන් හිතන්නකෝ මම ඔයාලට යම් කරුණු කාරණා ඉදිරිපත් කරලා ඔයාලත් කතා කරන්න කිව්වොත් එහෙම ඒක හරියන්නේ නැහැ ඔයාලා කතා කරන වෙලාවට මම නිහඬ වෙලා ඉන්නවනේ මම කතා කරන වෙලාවට ඔයාලා නිහඬ වෙලා ඉන්න ඕනේ සාකච්ඡාවක් කියලා කියන්නේ ඒකක් හැබැයි ඔය සාකච්ඡා බොහොම බුද්ධිමත්ව සිද්ධ කරන්න ඕනේ බුද්ධිමත් නැති අය සාකච්ඡා කරන තැන වලට ගියාට පස්සේ බලන්න ඕනේ පරයක් කියනවා මෙයක් කියනවා එයක් කියනවා අන්තිමේදී එපා වෙනවා ඒ නිසා මතක තියාගන්න ඔයාලගේ ජීවිතේ වටිනා කියන දේ තමයි ඇහුම් කන් දෙන්නේ ඉතින් මම අද යම් තැනක මගේ ජීවිතය සාර්ථක වෙලා තියෙනවා නම් ඒකට බලපාපු එකම හේතුව තමයි ඇහුම් කන් දීම. ඒතර මම උත්සාහ කරනවා මේ ඇහුම් කන් දීම තව තවත් වැඩි කරගන්න. ඒතර අදහස් ප්‍රකාශ කරන්නේට අඩු වුණාට කමක් නැහැ. අවශ්‍යම අවස්ථාවේදී අදහස් උමාරු වුණාට කමක් නැහැ ප්‍රකාශ කරන්න කමක් නැහැ. ඉස්සල්ලාම කරන්න ඕනේ ඇහුම් කන් දෙන එක. ඉතින් අද වෙලා තියෙන්නේ අපිට ඇහුම් කන් දෙන්න බැරි තත්යකට පත් වෙලා. ඇහුම් කන් දෙන්න ඉච්චර කැමති නැහැ අපි. නේද? එහෙම වෙන්න බෑ අනිවාර්යයෙන්ම අපි ඇහුම් කන් දෙන්න ඕනි ලියාගන්න තුන්වෙනි එක මාතෘකාවට අදාළව පමණ අදහස් දැක්වීම දැන් මාතෘකාවට අදාළ නැති කරුණු කාරණා කියන්න ඕනේ නැහැ නේද? ඒතර අපි ඇත්තටම අදහස් දක්වන්න ඕනේ මොකටද? මාතෘකාවට අදාළ ඒවා විතරයි. මම ඔය උදාහරණ දීන්නේ පාර්ලිමේන්තුවෙන් තමයි නේ කතා කරන්නේ එකක් මාතෘකාව එකක් කතා කරන තව එකක්. එතකොට සම්ප්‍රදාය තුළ අවශ්‍ය දේවල් නෙවෙයි අපි අවසානයේ කතා කරලා තියෙන්නේ අනවශ්‍ය දේවල්. දැන් සමහරවල් ගමනක් යන්නේ මූලික අරමුණ වෙන්නේ එකක්. නමුත් අවසානයේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ තව එක නේද දැන් යාළුවේ මම්මුණාම් බලන්න කතා කරන්න යන එක අවසානයේ දැන් අර යාළුවෝයි ඔක්කොම එකතු වෙලා අපි එකතු වෙලා පාඩම් කරමු කියලා කියන්නේ අරමුණ මොකද්ද එකතු වෙලා පාඩම් කරමු දැන් අවසාන වෙලා තියෙන්නේ එකතු වෙලා කාලා දීලා පාඩම් කරලා නැහැ මට මතකයි ඉස්සර ඔය අපි ඉන්න යාළුවෝ එහෙමත් පාඩම් කරන්න කියලා එනකොට කණ්ඩ මොණ්ඩ තමයි ගියේ
අවසානේ කාලා බීලා තියෙනවා පාඩම් කරලා නැහැ. ඉතින් රෑ පහන් වෙනවා. පහුවදා උදේ රෑ දවල් මාරු වෙලා ගියාට වෙච්ච දෙයක් නෑ ඇයි? අපි අදාළ මාතෘකාවෙන් පිටපැනලා කතා කරන්න ගියාට පස්සේ අවසානේ කතා කරලා කොහේවත් යන එකක් තමයි අන්තිමේදී ඉවර වීම සඳහා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හරි පියා ගන්න ඕනේ නෑනේ ඊගාවට. සක්‍රීය සහභාගීත්වය. දැන් ඔය සක්‍රීය සහභාගීත්වය කියලා කියන්නේ මොකද්ද? සක්‍රීය සහභාගීත්වය කියලා කියන්නේ සමාජිකය සියලු දෙනාම අදහස් දක්වන. දැන් හිතන්නක මම ඔයාලත් එක්ක කතා කරන්න යනවා. පාඨමාලාව සම්බන්ධයෙන් යම් කරුණු කාරණා ටික. එතකොට දැන් හිතන්නකෝ මෙතන ඉන්න සමාජිකව 9ද 10ද 15ද ඔයාලත් එක්ක අදහස් ගන්න ගියාට පස්සේ ඔයාලා ඔක්කොම කතා කරන්න ඕනේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? හැමදාම කතා කරන එක්කෙනෙක් දෙ. එහෙම නැත්නම් උච්ච ස්වරයෙන් කතා කරන කීප දෙනෙක්ගේ මත විතරයි ක්‍රියාත්මක වෙන්නේ. අනිත් අය එහෙම යටපත් වෙනවා. නේද? එතකොට අනිත් අය යටපත් වෙනවා ඉස්මතු වෙන්න දෙන්නේ. දැන් ඔයාලා දන්නවද පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන ඉතිහාසය තුළත් අදත් ඉන්නවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතාවක්වත් නොකර අවුරුදු පහක් හිටපොයි කතාවක්වත් කරලා නැහැ. කතාවක්වත් කරලා නැහැ. පෙන්ෂන් ගන්න ගිහිපොයි. හරි. ඉතින් සමහර අය එකයි දෙකයි කතා නිකන් පොඩි කෑල්ලක් දෙකක් මොකක් හරි කිව්ව එච්චර නේ හඳක්වත්. එතකොට එහෙම වෙන්න බෑ. කතා කරන මනුස්සයා හැමදාම කතා කරනවා වෙන්නත් බෑ. අනිත් අයගේ අදහස් වලටත් යම් ටිකක් සක්‍රීය දායකත්වයක් දෙන්න ඕනේ. ඉතින් ওই පාර්ලිමේන්තු සම්ප්‍රදාය වුණත් ඕවා ඉතින් වෙනස් කරාම හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම කාලයක් දීලා ඔයා අදහස් දක්වන්න කියලා කිව්වනම් හරි. එහෙම නැත්නම් කරන්නේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකට ඕන ඕන කෙනාට කතා දෙනවා. විපක්ෂයේ සංවිධායකට ඕන ඕන කෙනාට කතා දෙනවා. හැමදාම කතා කරනවා කතා කරනවා එච්චර. අනිත් අය යට ගිහිල්ලා ඉන්නවා. එහෙම නැතුව සක්‍රීය සහභාගීත්වය අනිවාර්යෙන් මෙතන බලාපොරොත්තු වෙනවා. ඊගාවට අදහස් ඉදිරිපත් කිරීමට අදහස් ඉදිරිපත් කිරීමට පෙළඹවීම අදහස් ඉදිරිපත් කිරීමට පෙළඹවීම දැන් අදහස් ඉදිරිපත් කිරීමට පෙළඹෙන්නේ නැත්නම් ඒ අදාළ සාකච්ඡාව මෙහෙවන කෙනා දැනගන්න ඕනේ හැමෝගෙම අදහසක් ගන්න පුළුවන් විදියට නේද? අපි කියන එක්කෙනා එක අදහසක් ගන්න දෙන්නේ කියලා. එහෙම කතා කරන්න බැරි නම් ලියලා හරි දෙන්නේ කියලා නේද? දැන් සමහර අය කතා කරන්න හරි අකමැති එහෙම හැකියාවක් නැහැ නේද? එතකොට සමහර අයට කතිකත්වයේ තියෙන හැකියාව තියෙනවා. එතකොට ওই දෙකම බලන මේක මෙහෙමන කෙනා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මොකක් කරන්නද හැමෝගෙම අදහස් ගන්න පුළුවන් මට්ටම ක්‍රියාත්මක වෙන්න. මොකද අපි හිතනවට වඩා අපි අපේක්ෂා කරනවට වඩා හොඳ අදහස් ඒ තුර තියෙන්න පුළුවන්. මට මතකයි ඔය ඉස්කෝලේ යන කාලේ ඩිබේට් එකක් තිබුණා. ඉතින් ඉස්සරහා ඕකාර යද්දි පිටිපස්සේ අපිට උගන්වන එක්තරා ගුරුවරයෙක් කියලා පිටිපස්සේ හිටියා. ළමයි කෑ ගහනකොට ගුරුවරු පිටිපස්සේ ඉන්නවනේ. ඉතින් අර ඩිබේට් එකේදී කතා කරලා දානවා ඕක දෙකේ පන්ති අදහසක්. හරි දෙකේ පන්ති අදහසක් කියපුවාම ඒතර ප්‍රතිවිරුද්ධ කණ්ඩායම කියන්නුනේ මේක දෙකේ පන්ති වුණාට ඔයාලගේ අදහස සමාජලාවට බාලාංශ කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම එහෙම අදහසක් ඒ අයට ඉන්නේ. හැබැයි පිටිපස්සේ ඉන්න අයට එනවා ඔබ බාලාංශය අදහසක් මෙයාලා කියලා. ඉතින් මට මතකයි ඒව අහගෙන ඊට පස්සේ එහෙම කියපුවා ඉස්සරහට ගිහින්. සමාජලාවට දක්ෂයා කවුද කියලා හොයාගන්න බෑ. දක්ෂයා හැම වෙලාවෙම ඉස්සරහට ඉන්නේත් නෑ. නේද? එතකොට මං කිව්වේ අර මට මතකයි අපි ඉස්කෝලේ යනකොට අපේ පන්තියට ඇවිල්ලා සමිතියට අදාළව සින්දු කියන්න කතා කරන්න එහෙම දානකොට ටක් ගාලා අත උස්සනවා. සිංහල සාහිත්‍ය සමිතියෙන් ඇවිල්ලා ඉද්දි මම ටක් ගාලා අත උස්සනවා. ඊට පස්සේ අර අයිය ලක්කලා එනවනේ පොත් අරගෙන මොකද්ද කියලා අහුවම අසින්දුවක් දාන.
සමාජික තේක අපි කණ්ඩායම් ගත වෙලා ඉන්නේ. ඒක ගමේ අය, ගමේ කවුරුන් මැරුණා කිව්වා අපිට දැනෙනවා දුක නේද? ඒක දැනෙන්නේ ඇයි මේ කණ්ඩායමක් විදිහට අපි ගම කියන කණ්ඩායම. ඊට පස්සේ අපේ පන්තියේ යාළුවෝ, අපේ පන්තියේ යාළුවෙකුට කරදරයක් වුණා. යාළුවෙක්ගේ දෙමව්පියෙක් නැති වුණොත්, සහෝදරයෙක් නැති වුණොත් මේක අපිට දැනෙනවා. ඒක පාසල කියන කණ්ඩායම නේද? දැන් බලන්නකෝ ඉස්සෙල්ලාම පන්තිය නිවාස බෙදාගත්තා නිවාස බෙදලා ඔක්කොම නිවාස වලින් පීඩා කරලා ඊට පස්සේ අපි ස්කූල් ස්කූලේ ගියාට පස්සේ ස්කූලේ නියෝජනය කරලා කොට්ටාස තරගෙදී එතකොට කොට්ටාස තරගෙන් අපි දිනවඩ පස්සේ ඊට පස්සේ කොට්ටාස තරගෙන් එතකොට අපි කොට්ටාසෙට ගියා නේද ඊට පස්සේ අවසානයේ අපි දිස්ත්‍රික්කෙට ගියා ඊට පස්සේ අපි දිස්ත්‍රික්කෙට ගිහිල්ලා කෑගහන්නේ අපේ දිස්ත්‍රික්කේ මහනුවරන මහනුවරට ජයවා කියලා කියන්නේ ඊට පස්සේ පළාත් වෙනවා පළාත් ආවට පස්සේ මධ්‍යම පළාතට ජයවා කියලා තමයි අපි කියන්නේ. පළාත් වලින් අපි ගිහිල්ලා ජාතික මට්ටමේ ශ්‍රී ලංකාව නියෝජනය කරනකොට ශ්‍රී ලංකාවේ අපි ආසියාව නියෝජනය කරනවා. ඊට පස්සේ ආසියාවේ කවුරුහරි දිනනකොට අපි කියනවා. ඊට පස්සේ තමයි ලෝක කියන නේද? ඊට පස්සේ ලෝක ලෝකත් එක්ක තරංගයක් දැන් අදට නම් නැහැ. පේන්න නැහැ අපිට. නමුත් නොපෙනෙන සමානලාට ඇති අඟහරු වල යම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා කියනවනේ. නොපෙනෙන ලෝකත් එක්ක අපි මම මේ කියන්නේ නේ එක තැනකින් පටන් ගන්න උඩට උඩට යන විදිය. එතකොට ජීවිත කාලේ පුරාවට ඔයාලා කණ්ඩායම් විදියට තමයි ජීවත් වෙන්නේ. ඒතර ඒ කණ්ඩායම් සමහර ඔයාලා හදලා නෙවෙයි. ඒක ඉබේ හැදිලා. ඒ හැදිච්ච කණ්ඩායම් දිහා බලලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒ කණ්ඩායම ASCII ඔයාගේ චර්යාව. අනිවාර්යෙන් වෙනස් වෙනවාම. හරිද? ගැහැණුලා මේක බලන්නකො කසාද බඳිනකම් අම්මා තාත්තා යටතේ ඒ ගෙදර ජීවත් වෙන. ඒ චර්යාව. කසාද බඳිනා මහත්තයා ගෙදර ගියාට පස්සේ මොකද වෙන්නේ? චර්යාව එහෙම් පිටින්ම වෙනස් වෙලා ඒ මහත්තයාගේ එනවටයි අම්මටයි සලකගෙන ඒ අයට අම්මා තාත්තා කියාගෙන නේද? ඒ වටපිටාව එයාගේ චර්යාව වෙනස් කරගන්න සිද්ධ වෙනවා. නේ? එහෙම නැත්තම් ඒ ගෙදර නැත්තම් ගෙයක් හදාගෙන හරි කුඩියට හරි ගිහිලා ජීවත් වෙනකොට මේ වටපිටාව එක චර්යාව වෙනස් වෙනවා මම මේ ගමෙන් ගිහිල්ලා වෙන ගමකට පදිච්ච වෙනකොට ඒ ගමේ ආවට පිසුත් එක්ක ජීවත් වෙන්න හැරගන්නවා එතකොට එහෙනම් ඔයාලට පැහැදිලි කණ්ඩායමක් කියලා කියන්නේ ඒක අර අපි කතා කරන 10-12 දෙනෙක් හදාගත්ත නිර්මාණය කරගත්ත අරමුණු පරමාර්ථය ස්ථාපිත කරගත්ත එහෙම කණ්ඩායමක්ම නෙමෙයි ඊට එහා ගිය තව කණ්ඩායම් වෙන ඕන තරම් පන්සලේ දායක සභාව කියලා කියන්නේ නේද? ඒකත් විශේෂ කණ්ඩායමක්. හරි, ලියාගන්න මෙහෙම. කණ්ඩායම් ගත වෙන විට පුද්ගලයන්ගේ චර්යාත්මක වෙනස්කම් නිරායාසයෙන් සිදුවන අතර අප ජීවිත කාලයේ වැඩිම කාලයක් කණ්ඩායම් ගතව ජීවත් වන අතර එහිදී විවිධ කණ්ඩායම් සමඟ සම්බන්ධතා පවත්වන විට අපගේ චර්යාවට ප්‍රබෝධමත් බලපෑමක් ඇතිවේ
පුද්ගලයන් කණ්ඩායම් ලෙස පුද්ගලයන් කණ්ඩායම් ලෙස ගොනුවන්නේ විවිධ හේතුන් නිසා වන අතර විවිධ හේතුන් නිසා වන අතර මෙම හේතුන් පුළුල් ලෙස කොටස් දෙකකට වර්ග කර දැක්විය හැක. එක කිසියම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සමන්ලාට කණ්ඩායම් හදාගන්නවා කාර්යය ඉටු කර ගැනීම සඳහා නේද? දෙක සාමාජිකයින්ගේ ප්‍රාථමික අවශ්‍යතා සාමාජිකින්ගේ ප්‍රාථමික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා හරි. එතකොට මේ කණ්ඩායමේ සාමාජිකයන් අතර ඇති වෙන ප්‍රාථමික සහ ද්විතීක සම්බන්ධතාව නේද? මූලිකව කරුණු කාරණා ඉටු කර ගැනීම සහ ඊට පස්සේ ඇති වෙන කරුණු කාරණා ඉටු කර ගැනීමට යාමේදී ඔවුන් අතර ඇතිවන්නා වූ බන්ධනය සඳහා බලපාන හේතු සාධක කරුණු කාරණා ප්‍රමාණයක් තියෙනවා. ඡේදකින් ලියාගන්න මෙහෙම කණ්ඩායමක් තුළ ප්‍රාථමික කාර්යභාරය සහ ද්විතීක කාර්යභාරය පදනම් වන්නේ කණ්ඩායමේ එකිනෙකා අතර බැඳුණු ස්වરૂපයේ මතය ඒ සඳහා පහත කරුණු බලපානු ලබයි. හරි, මොනවද ඒ කරුණු කියලා අපි බලමු. එක ලියාගන්න. එක කණ්ඩායමේ සාමාජිකයන් ප්‍රමාණය අටක් දහයක් වන විට සාමාජිකයින් අතර
සමාජිකයින් අතර සම්බන්ධතාවයේ ගොඩනැගීම හා සම්නිවේදනය පහසු වන අතර සමාජිකයින් ප්‍රමාණය වැඩි වන විට ඒ ක්‍රමයෙන් අපහසු වේ. හරිද? ඔයාලා දන්නවා සමාජිකයෝ එහෙම 10 වගේ ඉඳලා ඊට පස්සේ ඔක 50 60 70 100 එහෙම වෙන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? වැඩි වෙනකොට ඒක ඇත්තටම ගැටු සාගත තත්ත්වයක් වෙනවා. දෙක, ගරුත්වය හා තත්ත්වය. ගරුත්වය හා තත්ත්වය. ලියගන්නේ එකිනෙකාට ගරු කරමින් එකිනෙකා අතර සුහදශීලී සම්බන්ධතාවය ගොඩනගා ගත යුතුය. එකන වරක් ප්‍රසාද වුණත් එහෙමයි. දැන් මෙහෙම හිතන්න මට මතකව ඉස්සර නම් එහෙම තිබුණ දැන් ක්‍රිකට් කණ්ඩායමක් කියලා හිටන්නකො තරඟයකට ගිහිල්ලා දිනවුවට පස්සේ තරඟයේ වීරයාට තරඟාවලී වීරයාට සල්ලි හම්බුන. හැබැයි ඒ සල්ලි Taman තනිව භුක්ති විඳින්නේ නැහැ. ඒ සල්ලි ඔක්කොම අර සමාජිකයෝ 14 දෙනා නම් 14 දෙනා අතර බෙදා ගන්න. දැන් එතකොට කණ්ඩායමේ කිසිම සමාජිකයෙක් අර Taman ඒ වරක් ප්‍රසාදෙ ගන්න වැඩි ලකුණු ගන්න හරි වැඩියෙන් බෝල් කරලා විකට් ගන්න හරි එහෙම දඟලන්න එහෙම එකක් නැහැ නේද? ඒක කණ්ඩායමක් විදිහට හම්බෙන වරක් ප්‍රසාද. දැන් හිතන්නකෝ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට හම්බෙන සියලු වරක් ප්‍රසාද ටික ඔක්කොටම පොදුවේ බෙදලා දාන්න. වැඩි කරන්නේ නැහැ. එතකොට ඒ හා සමානව ලංකාවේ ඉන්න සියලුම මිනිසුන්ටත් ඒ හා වරක් ප්‍රසාද හම්බෙන්න ඕන කියලා හිතුවනම් මේක මොනතරම් සුන්දර වෙයිද නේද? ඔයාලට පුළුවන් නම් බලන්න DS ඉරණායක මහත්තයා ඔය ඒකාරේ කතා කරපු කතා තියෙනවා YouTube එකේ. මම දැන් ITN එකෙන් දාපු කතා කීපයක් මට අහුණා පහුගිය දවස්වල. ඉතින් මම ඒවා බැලුවා. ඉතින් ඒ කාලේ රුපියල් 80ක් තමයි ගියක් හදා ගන්න දීලා තිබ්බේ වන්දී දිලට. ඒක ලස්සන කතාවක් කරන එකක් එහෙම තියෙනවා. ඒතකොට මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු හිටියා. දේශපාලන කරපු මිනිස්සු හිටියා. MP කෙනෙක් ඉන්නවා ලංකාවේ 14ක්. ඔය 74ම ඇත්තම විනාශයට පත් වුණේ නැහැ ලංකාව. 74 යම් කැලකීසු කාලයක් තුළ මේ රට වෙනුවෙන් කටයුතු කරපු කිරිසක් හිටියා. නැත කාලේනේ මේක දැනුම දෙයක් නැත්තේ. ඒතකොට එහෙනම් ගරුත්වය කියන එක නේද? දැන් මිනිස්සුන්ගේ ගරුත්වය නැති වුණොත් එහෙම තියෙන තත්ත්වය බලන්නකො නේද? දැන් ඉස්සර මහරජාණන් කියලා තුන්න උරුවට දාලා වැඳගෙන පිටිපස්සෙන් ගිය අපච්චී කියලා පිටිපස්සෙන් ගිය නායකයාට අද මයිනා කියන දාන්න පත් වෙලා නේද? තාකි මයිනා කියලා මයිනෝ දැන් පාරවල් වල ගහලා සාටකේ දාලා මල් වඩම් තියලා කුදු කුඩි ගාලා පළයන් යන්න කියලා කියන බැන බැන ඉලව. මං කියන්නේ මිනිස්සුන්ගේ ගෞරවය. ඒතර මේ කණ්ඩායමක් නෙමේ කණ්ඩායම ඇතුළේ තියෙන ගෞරවය නැතිවීම. ඒතර මේවට බලපාන හේතු මොකක්ද? එන ඒ සමාජිකයා අනිත් සමාජිකයන් කෙරේ ගෞරවය නැතුණු අනිවාර්යයෙන්ම යාටත් ගෞරවය යම් දවසක නැති වෙනවා. මයි නම් පහළ අනිකුත් සමාජිය දිහා බලලා ඒ අය වෙනුවෙන් කටයුතු කරා නම් ඒ අය වෙනුවෙන් හැම වෙලාවෙම පෙනී හිටියා නම් එහෙම වෙන්න විදියක් නැහැ. ඉතිහාසයේ පුරාවට බිහි වෙච්ච එහෙම නායකයොන්ට එහෙම කියන්නේ නැහැ නියුස් නේද? එහෙම කියන්නේ නැහැ. නම් දැන්පත් වෙන්න බලපාන ලද කරුණු කාරණා තියෙනවා. Taman තුලම ඇති කර ගන්නා ලද දේවල්මයි නේද? ඒ කියන්නේ මොනතරම් හොඳ වැඩ යම් ප්‍රමාණයක් කරලා පසුකාලීනව නරක දේවල් කරා කරවුවොත්
අවසාන ඉතුරු වෙන්නේ මතකයේ රැඳෙන්නේ මිනිසුන්ට කරපු හොඳ නෙවෙයි නරක. ඒ නිසා නායකත්වයේ ගොඩනගලා මේක ක්‍රියාත්මක වීමෙන්දී මෙන්න මේ ගරුත්වය සහ සෝදසීච්ච අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම ලැබෙන පරිදි ගොඩනගා ගන්න ඕනේ. 3 හැකියා වර්ධනය. හැකියා වර්ධනය හැකියා වර්ධනය හැකියා වර්ධනය නිරන්තරව තමන් සතු විභව ශක්තිය අවදි තමන් සතු විභව ශක්තියන අවදි කොට පූර්ණ හැකියාවෙන් යුක්තව පූර්ණ හැකියාවෙන් යුක්තව කටයුතු කළ යුතුවේ කටයුතු කළ යුතුවේ දැන් අර ඔයාලා කියන්නේ මට මීට වඩා ලකුණු ගන්න තිබ්බා තව පාඩම් කරන්න නේද ඔయిత වඩා හොඳ රිසල්ට් එකක් ගන්න තිබුණා මම වහන්සි වුණේ ඉතින් ඒක ප්‍රශ්නේ තියෙන කාරණාව තමන් ගාව තමන්ගේ විභව ශක්තිය තිබ්බගෙන විශ්වාසන උපරිමේ නේ දැන් මම කියන විභාගයකට මම ලකුණු උපරිම ගත්තේ ලකුණු 78ක් මං කියනවා මම ඉතින් උපරිම මහන්සියලා තමයි 78ක් තොර ඒක දිනව යම් නේ ඉතින් මම කියන 78ක් කරන අපරාධය හැබැයි මට මීට වඩා ගන්න තිබ්බා තව මහන්සි වුණා නා කියලා කිව්වොත් එහෙනම් වැඩ ඒ වචන වැඩ එහෙම කියනවා ගියත් වානිකම් බලන්න කියලා වපරයන් කරා නේද කවුරු හරි කියනවා නෑ මම උඩින් මහන්සියලා තමයි මෙතන ගත්තේ කියලා අන්න ඒකේ සාධාරණ ස්වභාවය පුළුවන්කම තිබ්බ කරේ නෑ කියන වැඩක් නෑ නේද ඒක මන්ද උත්සාහය පුළුවන් නම් කරන්න එපා දැන් තරගයකට දුවල ඉවරලා මම දිනනකොට පස්සේ අනිත් එක අපේ දුවනකොට පස්සේ ඒ වුණාට මට තව අයියෙන් දිනන්නත් තිබ්බා මම ඉතින් ඒක එච්චර ගණන් ගත්තේ නෑ මම එච්චර උනන්දුුන්නේ නෑ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරේ නෑ මොන වැඩක් නෑ නේද අනිවාර්යෙන් අවධානය යොමු ඉන්න ඕන මං හිතුවේ නෑ හිතන්න නෑතුව මං කරේ එහෙම බෑ හිතලා කරන්න කවුරු කියන්නේ නෑ හිතන්න නෑතුව කරන්න කියලා නේද ඒතොර ඒ නිසා හැම වෙලාවෙම තමන්ට පුළුවන් උපරිමයෙන්ම තමයි කරන්නේ දැන් මට කවුරු හරි ගණන්ලා දුන්නොත් එහෙම යමක් මං බලනකොට මම හිතන්නේම එයාගේ උපරිමයෙන්ම තමයි කරලා තියෙන්නේ එයාගේ උපරිමයෙන් කරේ නෙවෙයි කරේ නෑ කියලා එයා කිව්වට වැඩක් නෑ මොකද ඒක නෙවෙයි බලාපොරොත්තු යමක් කරා නම් ඒක කරා තමයි උපරිමයෙන්ම කරපු දේ තමයි ඉතින් පැය 10ක් කරන් කරන්න තියෙන එක එයාගේ නොසලකිල්ලෙන් එයා පැය 2කින් කරා වැඩක් නෑ පැය 10ක් කරාම ඊට වඩා හොඳ නිර්මාණයක් බිහි වෙයි නමුත් අපි අපේක්ෂා කරපු දේ පැය 2කින් නම් එයා කරේ පැය 2 තමයි નિયમિત කාලෙ විදිහට අපිට ගන්න පින් එයාගේ හැකියාවත් පැය 2කින් කරපු එක තමයි කියලා තමයි හිතන්න වෙන්නේ ලියා ගන්න මෙහෙම ඊගායක නායකත්වය ලියා ගන්න මෙහෙම නායකත්වයේ තුල සියලුම සමාජිකී වගකීම් ඉටු කිරීමට හුරු කිරීම සිදු කරයි අරමුණු හා ඉලක්ක කියන මෙහෙම කිසියම් කණ්ඩායමක් පලදායි ලෙස
පලදායි ලෙස කටයුතු කිරීමට ඉලක්ක හා අරමුණු පිළිබඳව ඉලක්ක හා අරමුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් සමාජිකයින් සතු විය යුතුය පුහුණු කරු සහ පුහුණු වන්නන් අතර පුහුණුව ආරම්භයේදී පුහුණු අරමුණු පිළිබඳව නිරවුල් අවබෝධයක් ලබා දිය යුතුය ඇත්තටම අපි පුහුණු වැඩසටහනක් ලෑස්ති කරනවා නම් නේද එතකොට මේ පුහුණු වැඩසටහන සඳහා කලින්ම ලෑස්ති වෙනකොට මොනවද කරන්න ඕනේ කියන කරුණු කාරණා දිහා අපි සැලකිලිමත්ව බලන්න ඕනේ එතකොට දැන් ඔයාලට පුහුණු කියන එක ගත්තොත් එහෙම දැන් ඔයාලට ඕන නම් මේ පාඨමාලාව කරලා ඉවර වෙලා යන්නත් පුළුවන් දැන් උනත් ඔයාලට ට්‍රේනින් එකට යන්න පුළුවන් දැන් මට පෙරේදත් කතා කරලා ළමේ විශ්වවිද්‍යාලයේ මං කියන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිය අවසන් කරලා හැබැයි යාට ට්‍රේනින් එක හම්බෙන්නේ අපේ HR එහෙම එතකොට මං එහෙම කියන්නේ දැන් අද උදේ ලියුම් කීපයක් දැම්ම ළමයි කීප දෙනෙක් ඒ විශ්වවිද්‍යාල ළමයි උපාධිය අවසන් කරපු ළමයි බහුතරයක් ඇත්තටම රැකියාවක් නෑ ට්‍රේනින් එකකටවත් යන්න විදියක් නැතුව ඉන්නවා උපාධියට ඒ අවස්ථාව දෙන්නේ නැහැ. හිතන්න උපාධි සාධකයක් තියෙන කෙනෙකුට ට්‍රේනින් එකක් දෙන්න කිව්වට දෙන්නේ නැහැ. හැබැයි HRM එකේ ඩිප්ලෝමා එකක් කරලා තිබ්බ කිව්වොත් එහෙනම් මාස 6ක් නේද අවුරුද්දක් දෙනවා. දැන් අවුරුද්දක් දෙනවා විතරක් නෙවෙයි සමාන්තරන් වල සැලරි එක රුපියල් 25000ක් විතර දෙන දැනුත් තියෙනවා. සාමාන්‍ය හැබැයි තින් දැන් නම් 500යි අඩුම 750ක් වගේ තමයි වැටෙන්නේ. ට්‍රේනින් පඩියක් ගත්තොත් 500යි දැන් ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක 750 800ක් කියලා හිතන්න. දොරටසියක් ගත්තොත් එහෙනම් දවස් 20ක් කරපු රුපියල් 10000ක් වගේ ගන්නක් හම්බ වෙනවා. ඉතින් ඒකේ අවශ්‍යතාවයත් එක්ක සමහර ආයතන ඒක වැඩිපුර ගෙවනවා. මම කියන්නේ ඉතින් ළමයිට ඒක අවස්ථාවක්. ආර්ථිකමය නෙවෙයි. නමුත් රැකියාව ස්ථීර කර ගැනීම සඳහා රැකියාව සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා මේකේ අවස්ථාව හම්බ වෙලා තිනවා. එතකොට මේකේ ඉන්න අය මම හිතන්නේ ඉන්න කරන අය ඉන්නවා මම හිතන්නේ 10ක් 15ක් විතර ඉන්නවා. හරි? මේ අපේ ඉන්න කෝස් එක කරන අය අතරේ ඔයාලගේ අතරෙම එහෙම කරන අයත් ඉන්නවා ඒ නිසා එනම් පුහුණුව කියන එක අවශ්‍යයි ඒදී අපේ අරමුණු හා ඉලක්ක මොනවද කියන එක හඳුනා ගැනීමත් වැදගත් ඊට පස්සේ කණ්ඩායමේ වාතාවරණය කණ්ඩායමේ සියලුම සාමාජිකයන් අතර සුහදතාවය ගොඩනැගෙන පරිදි කණ්ඩායම් සමාජිකයන් අතර
විවෘතව හා අවංකව පුද්ගලාන්තර පුද්ගලයන් අතර කියන පුද්ගලාන්තර පුද්ගලාන්තර එකට පුද්ගලාන්තර සම්නිවේදනය පලදායි ලෙස පලදායි ලෙස සිදු කළ යුතුය මේ තුලින් කණ්ඩායම තුල සුහදශීලී වාතාවරණයක් ඇතිවේ සුහදශීලී වාතාවරණයක් ඉදී හරි තරුවක් දාලා ලියාගන්න කණ්ඩායම් ගොඩනැගීමේ පියවරය කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන් හොඳම තැනක් නේද කණ්ඩායම් ගොඩනැගීමේ පියවරය ඔය කණ්ඩායම් ගොඩනැගීමේ ප්‍රධාන පියවර අපිට කියනවා හතරක් හරි පියවර හතරක් තියෙනවා එක පළවෙනි පියවර විශ්වාසය ගොඩනැගීම විශ්වාසය ගොඩනැගීම ඕකෙනි මොකද වෙන්නේ දැන් ඔය අයිස් බ්‍රේකින් ඇක්ටිවිටීස් කියලා එකක් තියෙනවා නිදිමත යන ක්‍රියාකාරකම් කියලා දැන් සමාජිකයන් අතර විශ්වාසය ගොඩනැගීමට දැන් අපි දන්නේ එකපාරට ආවට පස්සේ කොහෙන්ද ආවේ කියලා දන්නේ නැහැ දැන් පන්තියකට වුණත් හිතන්නකෝ යාළුවෝ කියලා එකපාරට අඳුරගන්නේ නැහැ අපි නේ දැන් විශ්වවිද්‍යාලයකට වුණත් විශ්වවිද්‍යාලේ ඉන්න ඔක්කොම එකපාරට අඳුරගන්න බෑ එක දවසක් යද්දි තමයි අපි අඳුරගන්නේ සමහරවිට අපි අඳුරගන්න බලද්දි කාලයක් යද්දි අපි මේ ළඟපාතය තමයි කතා බහ කරලා තමයි දැනගන්නේ නේ සමහර අය ඥාති අපි දන්නේ එතකොට එන කණ්ඩායම අතරේ විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ එකිනෙකා අතර කතා බහ කරන සුහදශීලීත්වය ඇති කර ගන්න ඕනේ. අර මම ඒ දවස්වල කණ්ඩායම වල දීලා තිබුණා කණ්ඩායම් සමාජිකයන්ට කතා කර ගන්න. ඒ අයට කතා කරන නායකයෙක්පත් කර ගන්න. උපනායකයෙක්පත් කර ගන්න. නේද? ඊට පස්සේ ඇක්ටිවිටීස් ක්‍රියාත්මක කරනවා. දැන් එක එක සමාජිකයන්ගෙන් කතා කරලා පැය භාගයක් විතර දීලා ඊට පස්සේ ආනවා මෙයාගේ නම මොකක්ද? මෙයාගේ නම මොකක්ද? මෙයා ඉන්නේ කොහෙද? ඈ මෙයාගේ තාත්තා මොනවද කරන්නේ දැන් බලන්න 10 දිනකට දීලා ඉවරලා විස්තර කියන්න කිව්වොත් එහෙම එහෙනම් ඔය ඔක්කොම කතා බහ කරනකොට දිනවා නේද දැන් අපේ කණ්ඩායමේ ඉන්නකොට කණ්ඩායමේ ඔයා කොහෙද කියන එක අපි දැනගන්නවද නේද ඉස්සෙල්ලා ඉන්න දැනගන්න කොහෙද ඉන්නේ ඊට පස්සේ ටිකක් අපි තව සෝද සීරි වුණාම සහෝදරයෝ ඉන්නවද ඒකත් දැනගන්න පස්සේ අම්මා තාත්තා මොනවද කරන්නේ නේද ඒකත් දැනගන්න තවත් සෝද සීරි වුණාට පස්සේ ඊට පස්සේ කණ්ඩ පුරුණ අඩගාගෙන යනවා කමු බුන් කියලා එහෙම ඊට පස්සේ තවත් සමීපුණාම ප්‍රේමවන්තයෙක් ඉන්නවද නේද ඊව තවදුරටත් සෝසීරි වුණාම ඔයාලට මගේ ප්‍රේමවන්තයා හරි ප්‍රේමවන්තයා හරි වෙන්න පුළුවන්ද බෑ නේද සෝසීරිත්වයේ උන්නේ මේක මෙහෙම 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 බිල්ඩ් අප් මේ පද දෙයන කණ්ඩායමක් අතර ඉන්නේ හැමෝම එහෙමම නෙවෙයි නමුත් ඒ ඇඟීම් එක සමහර දේවල් වෙනස් වෙනවනේ අපි අර යාළුවෙක් ඉදිරිය ආශ්‍රය කරනකොට තියෙන දේ සහ ප්‍රේමවන්තයා හරි ප්‍රේමවන්තයා හරි වුණාට පස්සේ දකින්න විදිය ටිකක් වෙනස් එතකොට අපේ චර්යාත්මක ඇසිරීම් ටික මොකද වෙන්නේ? ඒ ටික වෙනස් වෙනවා. ඒක වෙනස් වුණාට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ අමුතුම ලෝකෙ. එතකොට ඒ ලෝකෙ සමානවට කණ්ඩායමේ අරමුණු ප්‍රමාණය ඉටු කර ගැනීමට යාමේදී බාධාවක් වෙන්න පුළුවන්. මේ එන්සාර සමාන දේවල් ඒවා පැත්තකින් තියලා තමයි අනිවාර්යයෙන්ම group activities කරන්න ඕනේ. ඉතින් මේවා අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි පටලව ගන්නවා. ජීවිතේ සමාන තැන්වල පැටලෙන්නේ මේවා හරියට දෙන් කරලා ගත්තේ නැති නිසා. right. එවකට කෙටියෙන් මෙහෙම ලියන්න මෙහිදී
කණ්ඩායම තුල එක්කෙක් සමාජිකයන් අතර එක්කෙක් සමාජිකයන් අතර සුහදශීලීත්වය ගොඩනැගෙන පරිදි කටයුතු කිරීම වැදගත් වේ. එහිදී කණ්ඩායම් සමාජිකයන් අතර මිතුරු සම්බන්ධතා ඇතිකර ගැනීමට ඉඩකඩ සලසා දිය යුතුය. හරි, මිත්‍රත්වයේ ගොඩනැගීමට අවශ්‍ය කරන වටපිටාව ඒක ASCII තියෙන්න ඕන. දෙවැනි පියවර සබඳතා තහවුරු කර ගැනීම. මෙහිදී සැක සංකා සහ ආතති අඩු සමාජිකීන් කණ්ඩායමේ නිලතල ලබා ගැනීමට සුවිශේෂී කුසලතා ප්‍රදර්ශනය කිරීමට ඉදිරිපත් වේ. ඒ අනුව මෙවැනි කණ්ඩායමක පුහුණුකරුවන් නිරන්තරයෙන් ගෞරවයට පාත්‍ර වේ. තුන්වැනි පියවර එක්ව ක්‍රියාකිරීම. මෙහිදී කණ්ඩායමේ එකිනෙකා හඳුනා ගැනීම තුළින් ගැටලු විසඳීම සඳහා
කණ්ඩායමේ සමාජිකයින්ගේ සහයෝගය කණ්ඩායමේ සමාජිකයින්ගේ සහයෝගය ලබා ගැනීම ඔවුනොවුන් අතර ඔවුනොවුන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කෙරේ හතරවැනි පියවර පරිණත භාවය හතරවැනි පියවර පරිණත භාවය පරිණත භාවය දැන් මේ කිසිදු මැදිහත්වීමකින් තොරව කිසිදු මැදිහත්වීමකින් තොරව ස්වයං නිගමනයන්ට ස්වයං නිගමනයන්ට ස්වයං නිගමනයන්ට එළඹීමට එළඹීමට කණ්ඩායමේ සමාජිකයන්ට හැකිවීම මෙහිදී සිදුවේ මෙහිදී කණ්ඩායමේ කාර්යයන් හා මෙහිදී කණ්ඩායමේ කාර්යයන් හා සමාජ අවශ්‍යතාවයන් පිළිබඳව සමාජ අවශ්‍යතාවයන් පිළිබඳව සාමූහිකව ක්‍රියා කිරීම සාමූහිකව ක්‍රියා කිරීම පෙළඹවීමක් සිදුවේ හරිද එහෙනම් ඔය පියවර හතර හරි හරි දැන් ඊගා ප්‍රශ්නේ තමයි කණ්ඩායමක් ඇතුලේ ඉන්න ගැටලුකාරී සමාජිකයෝ ඉන්නවනේ කොච්චර උනා මේ ගැටලුකාරී සමාජිකයෙක් එක්ක කොයි විදිහකට කටයුතු කරන්න ඕනේ සුභවාදී ස්වභාවයක්ද කතානැති ස්වභාවයක්ද එහෙම නැත්නම් ලැජ්ජාශීලී ස්වභාවයක්ද මේ වගේ ස්වභාවයන් කියන මෙන්න මේ ස්වභාවයන් එක්ක තමයි මෙන්න මේ ගැටලුකාරී සමාජිකයන් සමග කටයුතු කරන්න සිද්ධ වෙන්නේ මොකද අපිත් එක්ක ඉන්න 100ක් ගත්තට පස්සේ 100ම දැන් මට මතකයි සමහර ලෙක්චර්ස් වලට ගියාට පස්සේ ප්‍රශ්නයක් අහපුවාම සමහර අය නෙගටිව් ඉඳක් අය නේද ඉස්සරහට ඇවිල්ලා උත්තර දෙන්න කිව්වම ඉස්සරහට එන්නේ නැහැ මට ඔයාලගෙන් සමහර වෙලාවට ඔයාලටත් අත්දැකීමක් ඇතිනේ මට මතකයි ස්ට්‍රැටජි මැනේජ්මන්ට් වගේ දෙයක් කරද්දී එකපාරට ප්‍රශ්නයක් ඇහෙන නැහිටලා උත්තරයක් දෙන්න කිව්වම උත්තර දෙන්න බිම්බලාගෙන ඉන්නවා සමහර ළමයි අඬනවා මේ විශ්වවිද්‍යාල මට්ටමේ ළමයි අඬනවා ඉස්සරහට එන්න කිව්වොත් ඒතකොට හිතන්නවා ලැජ්ජාශීලී භාවය නේද සමහර අය කියන්නේ ඒක හැදිලා නැහැ ඒක ඒතර කොයි වෙලාවෙද අපිට මේ වගේ දැන් ඔයාලා මේ ඉගෙන ගන්න කාලෙත් ඔයාලට ඉස්සරහට එන මොනවද කියන්න කිව්වොත් එහෙම දැන් කියන්න බෑ නේද දැන් රස්සාවක් කරන්න කියන්නේ ඉගෙනගෙන ඩිප්ලෝමා එකක් ඉවර කරලා හයි ඩිප්ලෝමා එකක් ඔය කරනකොට ඕන වෙලාවක ඉදිරිපත් කිරීමක් කරන්න ලෑස්ති වෙන්න ඕනේ දැන් ඔයාලට මට අවසානයේ ප්‍රසන්ටේෂන් එකක් එහෙම කරන්න වෙනකොට ඒතකොට බෑ කියන්න බෑනේ ඒක කණ්ඩායමක් විදිහට ප්‍රසන්ටේෂන් එකක් කරන්න පුළුවන් ඒ වගේම තනිතනියෙන් ප්‍රසන්ටේෂන් කරන්න පුළුවන් නේද? ඒතකොට එයාවිල්ලා ඒ ඉදිරිපත් කිරීම ටික කරන්න ඕනේ හරියට. ඒතකොට මේවා බෑ කියන්න බෑ. එහෙනම් සමාජිකයන් අතර සමහර අය ඉන්නවා සමාජික විදිහට කටයුතු කරන සභාපතිකම දුන්නේ නැත්නම්ට භාණ්ඩාගාරිකම දුන්නේ නැහැ කියන මේ වගේ ඒවාත් එක්ක ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙලා තියෙනවා ගහමරා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒතකොට එහෙම ප්‍රශ්න මොන තරම් තියෙන්නේ?
yang mau parlimentu diin, metia metik kan dulu metu nara gambar aja nih, terus mevake orang terang prasasti diin, mana minna mevake sebabnya, minna mev sama jika sambandin kategori itu kan itu apa lagi nih, kayak apa dia baca katanya, itu taruhat dalah liat kan deh, getarukari sama jikin samaga, kategori itu kalau itu akar, getarukari sama jikin samaga, kategori itu kala itu akar kedekin liyakan mehema kandayame samajikin athara විවිධ මතවාද හා අදහස් පවතින බැවි ඔවුන් විවිධ ස්වභාවයන්ගෙන් යුක්තව ඔවුන් විවිධ ස්වභාවයන්ගෙන් යුක්තව කටයුතු කරයි එහිදී එහිදී ගැටුම් ඇති නොවන පරිදි ගැටුම් ඇති නොවන පරිදි එකිනෙකාගේ මතවාද හා අදහස් වලට එකිනෙකාගේ මතවාද හා අදහස් වලට ඇහුම්කන් දීම හා කටයුතු කිරීම සිදු කළ යුතුවේ කණ්ඩායම් සාමාජිකයන් තුළ දැකගත හැකි විවිධ ස්වභාවයන් පහත පරිදි වේ මම ඒ කරුණු ටික ලියන් කියන කතා කරලා අපි කියන්නේ මූලික කරුණු විතරක් ලියගෙන එක දෙක දාලා පල්ලයට එන්න සුභවාදී ස්වභාවය සුභවාදී ස්වභාවය කියලා කියන්නේ කම්මැලි නැතුව අදහස් දක්වන්න ඉදිරිපත් වෙලා කටයුතු කරන සමාජික ඉන සුභවාදීව නේද සුභවාදීව තමයි කටයුතු කරන්නේ අසුභවාදීව බලන්නේ දෙක කතාලැදි ස්වභාවය කතාලැදි ස්වභාවය සමහර අය කැමති කතා කර කර ඔහේ ඉන්න නේද කොච්චරවත් කතාව කියලා කියන්නේ අයියමයි ගහන්නේ කතාලැදි ස්වභාවය කියලා ඊට තව එකක් තියෙනවා ලැජ්ජාශීලී ස්වභාවය ලැජ්ජාශීලී ස්වභාවය ලැජ්ජාශීලී ස්වභාවය කියලා කියන්නේ යාළ කතා කරන්න වැඩි කැමති නැහැ කෙටි ප්‍රශ්න තමයි යොමු කරන්නේ ඒවට තමයි උත්තර දෙන්නේ එතකොට යාළ ඉස්සරහට එන්න කැමති නැහැ නමුත් අපිට ඔය ලැජ්ජාශීලී ස්වභාවය තිබී යුතු නැහැ නේද ලැජ්ජාශීලී කියන්නේ ලැජ්ජා සහ බය ඇති වෙන්න ඕනේ මොකටද ලැජ්ජා සහ බය තියෙන්න ඕනේ මොකද්ද අර නොකල යුතු දේවල් කිරීම නේද නොකල යුතු දේවල් කියන්නේ පව්කම් කියලා අපි කියන්නේ ලැජ්ජා බය කියලා කියන්නේ දේව ධර්මය කියලා කියන්නේ ලැජ්ජා බය කියලා එතකොට ඒවා තියෙන්න ඕනේ
මතක තියාගන්න ඔය අපිට අවට ලෝකේ දකින්න පුළුවන් හැම දෙයක්ම දකින්න පුළුවන් වෙන්නේ අපි දකින්න දේවල් එක්ක ඒ ඒ අය මහන්සි වෙච්ච ඒවා ප්‍රතිපල. හැබැයි අපිට පේන්නේ නැහැ නේද? අපිට පේන්නේ යම් කිසි කෙනෙක් කාර් එකක යනවා එහෙම නැත්නම් එයා ගෙවල් දොරවල් හදාගත්ත කෙනෙක් වෙන කෝටිපතියෙක් වගේ පේනවා. හැබැයි එයාගේ උනන්දු උත්සාහය පාන්දර 4ට 4 හමාරට නැගිටලා නේද? ඊට පස්සේ රෑ 10 හමාර 11 වෙනකම් වැඩ කරලා නේද? මහන්සිය එයා දුක් විඳපු ටික අපිට පේන්නේ නැහැ. ඒත් අපිට පේන්නේ ප්‍රතිඵල විතරයි. එහෙනම් ඒක අස්සේ දින දේවල් පිළිබඳ හැම වෙලාවෙම උනන්දු උත්සාහයෙන් ඉන්න. ඊගාවික බුද්ධිමත් අධිකාරී ස්වභාවය. බුද්ධිමත් අධිකාරී ස්වභාවය. හරිද? ඔය කරුණු කාරණාත් එක්ක මම ඔය කණ්ඩායම් ගොඩනැගීම ඔතනින් ඉවර කරනවා. ඊට පස්සේ මට ඔයාලත් එක්ක ඕන වෙනවා ඉගෙන මූලධර්ම පිළිබඳව කතා කරීමට. ඊට පස්සේ අවසානයේ යම් දවසක ඔයාලා පුහුණුකරුවෙක් වීම සඳහා ක්‍රියාත්මක වන විටදී පුහුණුකරුවෙකු සතු විය යුතු දක්ෂතාවයන් හැකියාවන් මේවා පිළිබඳව කතා කරන්න මට ඕනාව තියෙනවා. ඊට පස්සේ පුහුණු වැඩසටහන් වගේ දේවල් ඔයාලා සකස් කරගන්නකොට මොන වගේ දේවල්ද ඔයාලා ඒ සඳහා යොදා ගන්න ඕනේ කියන කරුණු කාරණා පිළිබඳව ඔය ඉගෙන මූලධර්ම අපි පුහුණු වැඩසටහන් වලදී නිකන් නමට විතරක් ඉගෙන මූලධර්ම හයක් කතා කරලා අපි ඒවා ඉගෙන ගත්තේ නෑනේ. එතකොට ඔය ප්‍රජනන ඉගෙනුම් ඊට පස්සේ මනෝචාලක ඉගෙනුම් ඒ වගේම ආවේදනික ඉගෙනුම් ඒ වගේම අපිට කතා කරන්න තියෙන ඉගෙනුම් න්‍යායන් ශික්ෂණ විද්‍යාව වැඩිහිටි ඉගෙනුම් විද්‍යාව සාමූහික ඉගෙනීම් මේ වගේ දේවල් පිළිබඳව යම් අවබෝධයක් අපිට ගන්න ඕනේ. ඒතර මේ කරුණු කාරණා ටික තමයි මම ඉදිරි සති කීපයකට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? එතකොට අද දවස තුන මම ඕනනම් කණ්ඩායම් ගොඩනැගීම සහ කණ්ඩායම් කල්පනාකරණය කියන එක ඉවර කරනවා. මතක තියාගන්න ජීවත් වෙන කාලේ පුරාවටම අපි කණ්ඩායමක් තියෙන්නේ. ඒතර කසාද බැඳ කියන්නේ කණ්ඩායමක්. නෝමයි මහත්ය ඊට පස්සේ දරුවෝ එකතු වෙලා මේ කණ්ඩායම තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ කණ්ඩායම ඇතුලේ ඉඳන් කොහොමද තම තමන්ගේ අරමුණු පරමාර්ථ ඉටු කරගන්න යන්නේ කියන එක මතක තියාගන්න. ඔයාලා කිසිම වෙලාවක උනන්දු අඩු කරගන්න එපා. තමන්ගේ විභවය උපරිමයෙන් පාවිච්චි කරන්න. එතකොට කසාද බඳිනකොට කසාද බඳිනවත් එක්කම තීරණය කරනවා අපි දරුවෙක් හදනවා කොයි වගේ කාලයකට හදන්න ඕනේ. ඊට පස්සේ අපි වත්කම් ටික අපි වැඩි කරගන්නේ කොහොමද? ඒ සඳහා කැප වෙලා උනන්දු වැඩ කරන්නේ කොහොමද? මං දැනට කරන රස්තාවට අමතර තවුණු හරි මට කරන්න පුළුවන්ද? එහෙම කරනවා නම් කොහොමද මම මේ දේවල් හොයාගන්නේ? මේක එකතු වෙලා යන්නේ කොහොමද? මේ වගේ දේවල් සාකච්ඡාවෙන් යුක්තව ඇත්තටම ඉස්සරහට යන්න. ඔයා කසාද බඳින්න ඉන්නවනම් කසාද බඳින්න ඉන්න ප්‍රේමවන්තයා හරි ප්‍රේමවන්තියත් එක්ක හරි කතා බහ කරලා ඉවර වෙලා අපි මෙන්න මේ විදිහට වෙඩින් එක ගන්න මෙන්න මෙහෙමයි අපි කරන්නේ කියලා සැලසුම් කරනවා නේද? ඒ කණ්ඩායම්. ඒතොර ඒ නිසා බැහැර කරන්න බෑ. කණ්ඩායම් කියන සංකල්පය කියන එක මේක හැමතැනම තියෙන දෙයක්. ඒතොර සාර්ථක වෙන්නේ සාකච්ඡාව තුළ උනන්දු උත්සාහය වගේම කැපවීම සාමූහික ක්‍රියාකිරීම මෙන්න මේ කරුණු පාරමා තුළ තමයි මේක සාර්ථකව ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මම අද දවසේ මේක ඉවර කරනවා. හෙට දවසේ තියෙනවා ඔයාලට 27 වෙනිදා විභාගය ලියන්න බැරි වෙච්ච අයගේ මේකප් ටෙස්ට් එක හෙට තියෙනවා. තාමත් කවුරු හරි ගෲප් එකට ඇඩ් වෙලා නැත්නම් ඉක්මනින්ම මැසේජ් එකක් දාලා ගෲප් එකට ඇඩ් වෙන්න මේ වෙනකොට එක්සෑම් ගෲප් එක හදලා තියෙන්නේ. හරි. ඒ වගේම ඉදිරි සති තුන ඇතුළත ඔයාලගේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාව ලැබෙයි දෙවෙනි එකේදී. ඊට පස්සේ ෆයිනල් එක මතක තියාගන්න ජූනි මාසයේ අන්තිම වෙලාවෙ ඉස්සෙල්ලා අපිට යන්න පුළුවන්කම තියෙයි. හරි. එහෙනම් අද දවසේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. නැවත අපි ලබන සෙන්තුරාදා හම්බ වෙමු. මේ වගේම අලුතෙන් HRM එකේ හරි ඩිප්ලෝමා එක කරන්න යාළුවෝ හිතාගෙන ඉන්නවා නම් ඔයාලා යාළුවන්ට මතක් කරන්න 14 වෙනිදා අපි මේ අලුත් එක පටන් ගන්නවා මේ දා. හරි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ඔබ සතුටට පරිස්සමෙන් ඉන්න.